सुबह दौसा किल बिली करना एन टी ऑनलाइन स्टार यूट्यूब चैनल का टा अदो हमें वीडियो की ओगलों टो गेन ने सैमसंग फोन वाला तीन ने पॉडी वैरी क्वालिटी का मागे ना में तीन ने सैमसंग ए 12 की ने वार्गे फोन ने का ओगलों के वेनत वार्गे तीन ने सैमसंग वाला टा अदा आले ओगलो ट्राई कर ला बालन ने गोरा देवा करान बुलवा ओगलों वांग किया देना वा डबल टैप कर ला हम स्क्रीन को ऑन ने विधि डबल टैप कर हम स्क्रीन को ऑफ ने विधि इरा से ऐप लॉक करने विधि ऐप हाइड करने विधि देखो किया देना අපි එහෙනම් වීඩියෝ එක කරමු වැඩි විස්තර කතා කරනකොට NT online star youtube channel subscribe කරලා නැත්තම් ඔතන යට තියෙන රතුබර subscribe කියන බටන් එක ක්ලික් කරලා ඊට පස්සේ එන bell icon එක ක්ලික් කරන්න. එහෙම කරොත් තමයි වීඩියෝ දාපු ගමන් ඔයගොල්ලෝ ගන්න notification එකක් එන්නේ. වීඩියෝ එක හොඳනම් like එකක් දාන්න අනිත් යාළුවන්ට දැනගන්න share කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම මෙතන මුලින්ම යනවා settings වලට phone එකේ. settings වලට ගියා. ඊට පස්සේ මෙතන යන්න ඕනේ advanced feature කියන එකට. මේ කහපාටින් පෙන්න ඇඩ්වාන්ස් ෆීචර්ස් කියන එකට යනවා. ඒකට ගියාට පස්සේ ඔයගොල්ලොන්ට පේනවා ඇති මොනිටර්ස් ඇන්ඩ් ගස්ටර් කියලා එකක්. ඒකට මම යනවා. මෙතන මෙන්න මේ පෙන්නන එකට. ඒකට ගියාට පස්සේ මෙතන ටික් ටිකක් දාන්න තියෙනවා. මෙතන දෙවෙනිට තියෙනවා ඩබල් ටැප් ටු ටර්න් ඔන් ස්ක්‍රීන්. ඒක දැම්මොත් ඒ ටික් එක දැම්මොත් වෙන්නේ ඔයගොල්ලන්ගේ ෆෝන් එක ඔන් කරන්න पावर बटन का ऑन है डबल टैप करा हमें फोन का ऑन वेना स्क्रीन का ऑन वेना जैसे आटे तीयना डबल टैप टू टर्न ऑफ द स्क्रीन कियला एकिंग वेन्ने ओगलांगी स्क्रीन का ऑन की तीयनकोट डबल टैप करा हमें स्क्रीन का ऑफ वेना एक तमाय मे वेन्ने ईर पास्से मे आटे तीयने किन तीयना अलर्ट व्हेन फोन पिकअप अप कियला एक ऑन करो फोन का ओगलो देन स्क्रीन का ऑफ वेला मोक्कारी अतर गत्त गमा मे डिस्प्ले का लाइट ते पत्तु वेना ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් ෆෝන් එක කොහේ හරි තැනක තියලා එකපාරටම අතර ගත්ත ගම එකපාරටම ස්ක්‍රීන් එක ඔන් වෙනවා. ඒකත් අපිට පොඩි වාසියක් වෙනවා සමහර වෙලාවල් වලට ටයිම් එක බලා ගන්න. ඒ වගේ වෙලාවට හොඳයි. පවර් බටන් එක ඔන් කර කර ඉන්න ඕනේ නැහැ. නැත්නම් ඩබල් ටැප් කරලා පුළුවන්. ඒ තුන මම දාලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලොන්ට මම කියලා දෙනවා තව එකක්. ඔයගොල්ලොන්ට දැන් මේ උඩ notification bar එක මෙහෙම ගත්තාම ඔයගොල්ලොන්ට මෙතන මේ panel එක තියෙනවා. මෙතන දැන් Wi-Fi, sound, bluetooth ඒ බටන් එක තියෙනවා. මෙතන නැහැ මේ ෆෝන් එකේ බ්‍රයිට්නස් අඩු වැඩි කරන පැනල් එක. ඒක මේ උඩට ගන්න පොඩි ක්‍රමයක් තියෙනවා. දැන් අපිට දැන් බ්‍රයිට්නස් අඩු වැඩි කරන්න වුණාම මේකත් මෙහෙම පල්ලයට ගන්න ඕනේ. ඒක පොඩි කරදරයක් තියෙනවා එතෙන්දී. ඔයගොල්ලෝ මේ පේනවා ඉතින් මෙහෙම එක සැරයක් කරලා දෙපාරක් කරන්න ඕනේ බ්‍රයිට්නස් අඩු වැඩි කරන්න. ඒ හින්දා මේ එක සැරයක්ම මෙහෙම ගත්තට පස්සේ මෙතන උඩින් බ්‍රයිට්නස් අඩු වැඩි කරන ඒ ලෙවල් එක තියෙනකොට ගොඩක් ලේසි වෙනවා. ඒක මම ගන්න ඉතින් කියලා දෙන්නම්. ඔයගොල්ලෝ මම පෙන්වන්නම් අරගෙන මුලින්ම දැන් මෙහෙම දෙපාරක් පල්ලෙහෙට ගන්න ඕනේ. දැන් මෙහෙම තියෙන notification panel එක මෙහෙම එක සැරයක් ගත්තා. අයි දෙපාරක් ගන්න ඕනේ. මෙහෙම පල්ලෙහාට ඇද්දාම screen එකෙන් ඒක වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා ඇති මෙතන දකුණු පැත්තේ උඩම පොඩි dot තුනක් තියෙනවා. අන්නේ dot තුන වල click කරන්න. ඒක click කරාට පස්සේ මෙතන තියෙනවා quick panel layout කියලා එකක්. අන්න ඒකට යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ මෙතන තියෙනවා උඩින්ම තියෙන එක ටික් එක ඔන් කරගන්න. So brightness control above notification කියලා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා යටින් done කියලා ඒක ඔබන්න. ඊට පස්සේ ඔන්න බලන්න ඔයගොල්ලෝ මම කියපු එක. මෙහෙම screen එක පදලට ගත්තට පස්සේ ඔයගොල්ලෝ පේනවා ඇති මෙතන මේ brightness level එක අඩු වැඩි කරන්න පුළුවන් එක තියෙනවා. අයිත් මෙහෙම දෙපාරක් ගන්න ඕනේ. ඒකත් අපිට ගොඩක් වාසිය මෙතෙන්දී. තව එකක් මම කියලා දෙන්නම්. මෙතන තියෙනවා SCQ කියලා app එකක්. ඒක මේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ නැත්තම් Galaxy Store එකට ගිහිල්ලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. SCQ කියන ඇප් එක. මේ ෆෝන් එකටම ආව මේක නම් නිකන් ඇප්ලිකේෂන් එකක් විදියට ආවේ. ඒක අපි ඩවුන්ලෝඩ් කරලා තමයි ගන්න ඕනේ. ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා ගන්න. ඊට පස්සේ මම මේ SCQ කියන ඇප් එක ඇතුළට යනවා. ඊට පස්සේ මම මේ SCQ කියන ඇප් එක ඇතුළට ගියා. ඊට පස්සේ මෙතන උඩින් පෙන්නනවා Lock and Mask app කියලා. මම මේ ටික් එක ඔන් කරනවා. ටික් එක ඔන් කරපස්සේ මේ මෙසේජ් එක එනවා මෙතනින් මේ උඩම තියෙන ටික් එක ඔන් කරන්න ඕනේ මෙතන ඔෆ් එකේ තියෙන්නේ ඊට පස්සේ අපිට මෙතෙන්දී අපිට මෙතන කැමතිකක් තෝරගන්න පුළුවන් මුලින්ම අපි මේ පැටර්න් එකක් හරි පින් එකක් හරි පාස්වර්ඩ් එකක් හරි තුනෙන් එකක් තෝරන් ඉන්න ඕනේ මම මෙතන මේ පින් කියන එක තෝරන්නම් පින් කියන එක තේරුවට පස්සේ මෙතනින් අපි පාස්වර්ඩ් එකක් ඉල්ලනවා ඉලක්කම් හතරක පාස්වර්ඩ් එකක් මම පාස්වර්ඩ් එක දානවා 1 2 3 4 කියලා මම දැන්න දානවා ඊට පස්සේ මම කන්ටිනියු දෙනවා ඊරස අයිත් එකම ඔබන්න ඕනේ 1 2 3 4 කන්ෆර්ම් කරන්න. හරි. ඒක එබුවට පස්සේ ඔයගොල්ලෝන් පේනවා මෙහෙම එකක්. ඊරස අයිත් මෙතනින් දැන් තියෙනවා ඇප් ලොක් ටයිප් කියලා. ඒක ඔන් කරන්න. ඒක කියන්නේ ඒකට යන්න. ඊරස මෙතනින් ඔයගොල්ලන්ගේ ෆේස් ලොක් ෆින්ගර් පින් තියෙනවා නම් මේ ටික් දාන්න පුළුවන්. මම දැන් මෙතනින් දාන ඔයගොල්ලෝන් පෙන්වන්න විතරක් ෆින්ගර් පින් කියන එක.
finger pin කියන එක දාලා back වෙන්න. එතකොට අපේ දැන් app එක lock කරාට පස්සේ ඒක unlock කරන්න පුළුවන්. finger print එකනු පුළුවන්. pin එක ගහලත් පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා logouts app කියලා එක. ඒකට යනවා. ඊට පස්සේ අපිට මෙතනින් ගිහාට පස්සේ මම මේ දැන්ට lock කරලා තියෙනවා තමයි මේ. ඊට පස්සේ මෙතනින් අපිට තව app add කරගන්න ඕන නම් මෙතන add කියලා එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ අපිට මේ කැමති app එකක් තෝරලා මෙහෙම ටික් කරලා මෙතන done කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක මෙතෙන් ඇඩ් වෙනවා. ඊට පස්සේ අපිට මොකක් හරි app එකක් unlock කරන්න ඕන නම් මෙතන unlock කියන එක මුලින් touch කරලා කැමති එක තෝරලා unlock දෙන්න පුළුවන්. එතනින් app lock වෙනවා. ඊට පස්සේ මම මේ එහෙම lock කරපු app එකක් unlock කරලා පෙන්නන්න. දැන් මෙතන මේ voice record කියන app එක නම් lock කරලා තියෙන්නේ. ඒක open වුණාට පස්සේ ඔයගොල්ලෝ පේනවා ඇති use fingerprint or enter pin කියලා. අර අපි අතෙන් දුන්නේ password එක හරි fingerprint එක හරි තියන්න කියලා තියෙන්නේ. මම ඔයගොල්ලොන්ට පෙන්නන්න විදිහක් නැහැ fingerprint එක මම fingerprint එක තියලා තියන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා ඇති මෙතනින් ඒක lock එක ඇරුණා. එතෙන්දී අපිට pin එක ගහලා පුළුවන්. ඊට පස්සේ මෙතනම තියෙනවා අයිත් මම මේ lock and mask app කියන එකට යන්න. අර app එක ඇතුළමයි තියෙන්නේ. ඊට පස්සේ මම ඊට පස්සේ අපිට අයිත් මේක open කරාම fingerprint එක හරි pin එක ගහලා හරි තමයි මේක open කරන්න යන්න ඕනේ. ඊට පස්සේ මම fingerprint එක තිබ්බා. ඊට පස්සේ මෙතන තියෙනවා mask app කියලා එකක් තියෙනවා. ඒකෙන් කරන්නේ app hide කරන එක. ඊට පස්සේ මෙතනින් තුන ඇඩ් කියලා ඊට පස්සේ මම මෙතනින් මේ voice record කියන app එක තෝරලා done දෙන්නම්. ඊට පස්සේ මෙතනින් මේ mask කියන එක ඔබන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති එක මෙතෙන් ඇඩ් වුණා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති මෙතන හිස් තැනක් තියෙනවා. ඒ app එක hide වෙලා තියෙන්නේ. එතකොට කාටවත් එහෙම අපිට අත්‍යවශ්‍ය app එකක් තියෙනවා නම් ඒක අපිට hide කරලා තියන්න පුළුවන්. ඒක app එක open කරගන්නත් බෑ pin එක හරිය ඔයගොල්ලන් fingerprint එක හරිය නැතුව. ඔයගොල්ලන්ට එතනින් ඒක unlock කරගන්න පුළුවන්. මෙහෙම තියලා fingerprint එක තියලා ඊට පස්සේ මෙතන mask app කියන එකට ගියා. ඊට පස්සේ මේක click කරන් ඉඳියා unmask කියන එක දුන්නා. ඊට පස්සේ එතනින් ඒක අයින් වුණා. ඔයගොල්ලන්ට පේනවා ඇති app එක මෙතෙන්ට වෙන තැනකට යන්නේ නැති. ඔය අන්තිමට ගියා ඒක. එහෙම ඒක click කරන් ඉඳලා අපිට තිබ්බේ දැන්ටම ගණන් දාගන්න පුළුවන්. අන්න ඒ ටික තමයි අද මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. ඔයගොල්ලන්ට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන් යන්න කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන් මේ වගේ තව වීඩියෝස් ඉස්සරහට ඕන නම් මොනවද ඕනි කියලා පොඩි කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඔයගොල්ලන් යාළුවන්ට මේක දැනගෙන ෂෙයා කරන්න. අද මම මේ වීඩියෝ මෙතනින් නවත්වනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.